පිනතින පහුගිය ධර්ම දේශනාවෙන් අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ මජ්ඣිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව. රතවිනීත සූත්‍ර දේශනාවෙන් අපි මේ වෙනකොට එක ධර්ම දේශනාවක් සිද්ධ කරලා නිමා කළා. මේ රතවිනීත සූත්‍රයට හේතුව මොන කාරණාවක් එක්කද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියන කරුණු අපි සාකච්ඡා කළා. නැවත කෙටියෙන් සිහිපත් කළොත් ජාති භූමක භික්ෂූන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ දැකගන්න වැඩම කරපුවාම අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා එක්ක ටික වෙලාවක් බොහොම සතුටු සාමීචී ආගිය තොරතුරු කතා කළා. කතා කරලා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලගෙන් අහනවා, මහණෙනි, ඒ ජාත භූමියේ කිසියම් භික්ෂුවක් දස කතා වත්තු ලාභීව වාසය කරමින් අනික් අයටත් ඒ දස කතා වත්තුව උගන්වනවද? දස කතා වත්තු ලාභී වෙන්න මග කියනවද කියලා ඇහුවා. ජාත භූමක භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ පින්නතනි, ජාත භූමිය කියලා කියන්නේ මහබෝසතාණන් වහන්සේ උපන් භූමිය. එතකොට ජාත භූමක භික්ෂූන් වහන්සේලා කියන්නේ කිඹුල්වත් නුවර ඉඳලා භාග්‍යතුන් වහන්සේ දැකගන්න පැමිණිච්ච භික්ෂූන් වහන්සේලා පිරිස. එතකොට දස කතා වත්තු ලාභීව වාසය කරන කිසියම් භික්ෂුවක් ඒ කිඹුල්වතේ වැඩ ඉන්නවද කියලා අහනවා. ඉතින් දස කතා වත්තු අපි ඉස්සරහට විස්තර සහිතව මේ දේශනාවේදී කතා කරනවා. ඉතින් එතකොට අර භික්ෂූන් වහන්සේලා 500 නමම එකම හඬින් ප්‍රකාශයක් කරනවා, එහෙමයි ස්වාමීනි ඉන්නවා කියලා. ඒ කවුද ඒ භික්ෂූන් වහන්සේ? පුන්න මන්තානි පුත්ත කියන මහතෙරුන් වහන්සේ. මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනාගේ ආචාර්යවරයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කිඹුල්වතින් වැඩිය සංඝයාගෙන් අහන්නේ නැහැ සුද්ධෝදන මහරජ්ජිරුව හොඳින්ද කියලා. දෝතෝදන, ඕතෝදන, මිතෝදන, සුක්ලෝදන මේ සුද්ධෝදන රජ්ජිරුවන්ගේ සහෝදරයෝ. ඒ සහෝදර පිරිස හොඳින්ද, සාක්‍ය මණ්ඩලය හොඳින්ද කියලා අහන්නේ නැහැ. ඒ වගේම සාක්‍ය පරපුර හොඳින්ද කියලා අහන්නේ නැහැ. අහන්නේ දස කතාවත්තුලාභී භික්ෂුවක් ඉන්නවද කියලා. එතකොට තමන්ගේ ඥාතීන් පිළිබඳව, පියාණන් පිළිබඳව, ඒ කවුරුවත් පිළිබඳව අහන්නේ නැතුව ඇයි මෙවන් භික්ෂුවක් ගැන භාග්‍යතුන් වහන්සේ අහන්නේ? ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය. ධර්මානු ධර්ම පටිපන්න කෙනාට භාග්‍යතුන් වහන්සේ බොහෝම කැමති. අදත් පින්නතනි අපිත් ධම්මානු ධම්ම පටිපත්තියේ යෙදෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණ අදත් අඩු නැතුව ලැබෙනවා. විශ්ව ධාතුවේ පහළ වෙච්ච මනුෂ්‍යත්වයේ අග්‍රඵලය සාක්ෂාත් කරගත්ත ඒ ශ්‍රේෂ්ඨ උත්තම රතනයේ වෙච්ච භාග්‍යතුන් වහන්සේගේ සරණ යම් කෙනෙකුගේ ජීවිතයට ලැබෙන්ඩ පටන් ගත්තොත් ඒ පුද්ගලයා මේ ජීවිතයේ ලබන වාසනාවන්තම අවස්ථාව එකයි. ඉතින් ඒ තරම් ධර්ම ගරුත්වයක් භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා ධර්මයේ හැසිරෙන අය පිළිබඳව. ඉතින් භාග්‍යතුන් වහන්සේ කොච්චර ධර්ම ගරුයිද කියන කාරණාව අපි පළවෙනි ධර්ම කාරණාවෙන් සාකච්ඡා කළ එක උදාහරණයක්. ඒ තමයි පිප්පලි මානවක හමුවෙන්න භාග්‍යතුන් වහන්සේ පෙර ගමන් කළා යදුන් තුනක්. අපි පින්නතුන් අහලා තියෙනවද භාග්‍යතුන් වහන්සේ කාගවත් පෙර ගමන් කරනවා කියලා? නැහැනේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුගේ පෙර ගමන් කරන්නෙත් නැහැ, පසු ගමන් කරන්නෙත් නැහැ. කවුරුවත් දැක්කහම කවුරුවත් ආවා කියලා හුනස්නෙන් නැගිටින්නෙත් නැහැ. ආසනයෙන් කාටවත් නිමන්ත්‍රණය කරන්නෙත් නැහැ. ඒ කියන්නේ කාටවත් අසුන් පනවලා එන්න වාඩි වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නෙත් නැහැ.
කවුරු හරි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන් දැවිල්ල කුටියේ වැඩඉන්න වෙලාවේ කුටියේ දොරට තට්ටු කළොත් මොනමම හේතුවක් නිසාවත් ඇතුලේ වැඩඉන්න ආසනයෙන් නැගිටලා දොරාරින්න භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නෑ. නමුත් දොර ඇරෙනවා. අදිෂ්ඨාන කරනවා විතරයි දොර ඇරෙන්න කියලා. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම නැගිටින්නේ නැත්තේ? පින්නතනි භාග්‍යතුන් වහන්සේ වගේ උත්තම රතනයක් තමන් වෙනුවෙන් ආසනයෙන් නැගිට්ටවන්න සමත් දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් මේ ලෝකෙ නෑ. මහා කරුණාව නිසාම භාග්‍යතුන් වහන්සේ එහෙම නැගිටින්නෙත් නෑ. ඒ ඇයි කරුණාව නිසා කියලා කිව්වේ? පින්නතනි ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන්, මේ ලෝකෙ වෙන කවුරු හරි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිට්ටොත් සඳහන් කරනවා අන්‍ය පුජ්‍යලයාගේ හිස තල් ගහකින් ගෙඩියක් ගැලවිලා වැටෙනවා වගේ එතනම ගැලවිලා බිම වැටෙනවා කියලා. ඒ තරම් ගුණයක් තියෙනවා. ඒ ගුණය, ඒ සීලය, ඒ සමාධිය දරණ උතුමන් වහන්සේ තමන් වෙනුවෙන් නැගිට්ටවන්න තරම් සමත් කෙනෙක්වත් නැහැ. ඒක දන්න නිසා භාග්‍යතුන් වහන්සේ කාටවත් පෙර පසු ගමන් කරන්නෙත් නෑ. එහෙම කාටවත් පෙරගමන් කරන්නේ නැත්තන් කොහොමද පිප්පලි මානෝකගේ පෙරගමන් කරන්න යෙදුනේ? එතකොට අපිට ඒක ප්‍රශ්නයක් නෙමේද? දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේවත් පෙරගමන් නොකරන භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් වෙනුවෙන් පෙරගමන් කළා නම් ඒක මේ ලෝකයේ අතිශය සුවිශේෂී සිදුවීම. සාමාන්‍ය පුද්ගලයෙක් නෙමේ ඒ අසාමාන්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් ඒ පෙරගමන් කිරීම කරනවා. ඒ ඔවුන් තුළ තියෙන අති උතුම් සීල ගුණයට, ශ්‍රද්ධාදී ගුණයට උපහාරයක් වශයෙන්. ආන් ඒ විදිහට තමයි පිප්පලි මානවකගේ පෙරගමන් කරන්න යෙදුනේ. පිප්පලි මානවකට අමතරව භාග්‍යතුන් වහන්සේ යොදුන් දහසක් පෙරගමන් කළා කවුරු වෙනුවෙන්ද? මහා කප්පින මහරහතන් වහන්සේ වෙනුයි. එතකොට රහත් වෙලා නැහැ, මහා කප්පින රජ්ජුරුව වෙනුයි. එතකොට හිතන්න, යම් පුජ්‍යලයෙක් සොයාගෙන භාග්‍යතුන් වහන්සේ යොදුන් දාහක් ඔහු ඉදිරියට පෙරගමන් කරනවා කියලා කියන්නේ ඒ පුජ්‍යලය මොන තරම් පුණ්‍යවන්තයෙක් වෙන්න ඕනේද කියලා. කාටද මහා කප්පින මහරහතන් වහන්සේ කියලා කියන්නේ? පින්නතුනේ, මේ මහා කප්පින රජ්ජුරු අතීතයේ බොහෝම පින් කරපු කෙනෙක්. ඒක දිග කතාවක්, හරි විචිත්‍ර කතාවක්. මුලින්ම එක්තරා සාලි ගමක පවුල් 1000ක් ජීවත් වුණා. අබුද්ධෝත්පාද කාලයක මේ සාලි ගම හරහා පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් වස් කාලයේ වස්වසන්න තැනක් හොයාගෙන යනවා. රජ්ජුරුව හම්බෙන්න තමයි එන්නේ. රජ්ජුරුව කියනවා, දැන් නම් මුකුත්ම කතා කරන්න බෑ, හෙට වප්මගුල් උත්සවේ තියෙනවා, උත්සවයෙන් පස්සේ කතා කරමු කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේලා දහසක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා ආයි පස්සේ කතා කරන්න ඉන්නේ නැහැ. රජ්ජුරුවන්ගේ ශ්‍රද්ධාව මදි බව දන්නවා. ඒ නිසා වඩිනකොට මේ සාලි ගමේ ප්‍රධානියාගේ බිරිඳට මගදී මුණ ගැහෙනවා. ඇය දොහොත් මුදුන් දීලා පසඟ පිහිටවල වන්දනා කරලා, ස්වාමීනි කොහෙද වඩින්නේ කියලා ඇහුවාම වසට තැනක් හොයාගෙන වඩිනවා. ස්වාමීනි අනුකම්පා කරන සේක්වා, හෙට අපේ ගමෙන් දන් වළඳලාම වඩිමු කියලා කියනවා. අපි ලොකු පිරිසක් ඉන්නවා නැගණිය කියලා කියහම, ස්වාමීනි කොපමණ විතර? දහසක් දෙනා ඉන්නවා. එනතින් බය නැතුව ආරාධනා කළා හෙට උදේ දානෙට වඩින්න කියලා. නිකන් හිතලා බලන්නකෝ, 7-8 දහනමක් වඩමෝල හෙට උදේ අපට දානයක් දෙන්න ලෑස්ති වුණ හැකිද කියලා. බුදුරජාණන් වහන්සේලා දහසකට ආරාධනා කරනවා හෙට වඩින්න කියලා. මේ කාන්තාව මොනතරම් වීරියවන්තද? ඇය ආරාධනාව කරලා ආපහු තමන්ගේ ගමට ගිහිල්ලා ඒ ගමේ ජීවත් වෙනවා පවුල් 1000ක්. ඒ පවුල් 1000ම රැස් කරවනවා. රැස් කරලා කියනවා,
හෙට එක පසේ බුදු කෙනෙකුට නුඹගේ ගෙදරින් දානේ හදන්න ඕනේ. හරි සරලයි. 1000ක් දෙනා වහන්සේ පවුල් 1000ට බාර දුන්නා. හැබැයි 1000ටම වැඩ ඉන්න පුළුවන් මණ්ඩපයක් හැදුවා ගම මැද්දි. හදලා උදේ දානේ දීලා දන් වළඳලා ඉවර වුණාම ආරාධනාවක් කළා, ස්වාමීනි මේ ගමේ පවුල් 1000ක් ජීවත් වෙනවා. එක පවුලකින් එක බුදුරජාණන් වහන්සේ නමකට 3 මාසෙම උපස්ථාන කරනවා අපේ ගමේ වස්වසන්ද කියලා. සියලු දෙනා වහන්සේලාටම කුටි හදලා වස් ආරාධනා කරලා වස් සමාදන් කරවලා වස් 3 මාසෙම උපස්ථාන කරලා 3 සිවුරු පූජා කරලා පින්කම ඉවර කළා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේත් මේ පිරිස එකටම එකතු වෙලා නැවත මහා පින්කම් කළා. නැවත මරණින් මත්තේ දෙව්ලොව ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සැවැත් නුවරට බොහෝ දුර ගමක මේ අය උප්පත්තිය ලැබුවා. මේ සංසාරේ එකට පින්කම් කරන අය දෙව්ලොව ගියත් එකටම දෙව්ලොව යනවා. දෙව්ලොව වාසය කළත් එකටම වාසය කරනවා. නැවත දෙව්ලොවින් චුත වෙනකොට සියලු දෙනාම ආයිචුත වෙලා ආසන්න ප්‍රදේශවල ගංවල ඉපදිලා සුදුසු කාලයේ ඔවුන්ම තමයි ආපහු ආවාහ විවාහ වෙන්නේ. ඒ පින් කරනෝන්ගේ හැටි. ඉතින් එදා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනෙත් එදා පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරපු මේ 1000ක් දෙනා තමයි මේ ආපහු උපදින්නේ. ඉතින් ඒ පවුලේ ඒ ගමේ පවුල් 1000ක් හිටියා. ඒ පිරිමි 1000මත් උපදින ඔවුන්ගේ බිරිඳවරුත් ඉපදිලා ආයි සම්බන්ධ වෙලා ඔවුම්ම තමයි එකටියන්නේ. හැබැයි මේ මහකප්පින රජ්ජුරුවෝ සෑම දවසකම විශේෂ අශ්වාරෝහකයෝ 4 දෙනෙක් තමන්ගේ රාජ්‍යයේ 4 පැත්තට පිටත් කරනවා විශේෂ පණිවිඩයක් අරන් වරෙල්ල මට කියලා. කාලයක් ගියා කවුරුවත් විශේෂ පණිවිඩයක් ගෙනාවේ නැහැ. එක දවසක් රජ්ජුරුවෝ උයනට යනකොට පිරිසක් උයන ළඟ ඉන්නවා. ටිකක් වෙහෙස බව පේනවා. දුර ඉඳලා ඇවිල්ලා කියලා හිතුණා. ඒ නිසා ඇහැව්වා, නුඹලා කොහි ඉඳලා දෙන්නේ? මහරජ සැවැත් නුවර ඉඳලා එන වෙලෙන්දු පිරිස. ඔබ වහන්සේගෙන් අවසර ගන්න කලින් ටිකක් වෙහෙස නිමා ගත්තා කියලා කිව්වා. හොඳයි, කමක් නැහැ. නුඹලගේ පැත්තේ මට දැනගන්න විශේෂ දෙයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට කියනවා, එහෙම කියන්න විශේෂ දෙයක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ නම් ලෝකේ පහළ වෙලා මේ කාලේ කියලා කිව්වා. මහකප්පින රජිරුවන්ට කතා කරගන්න බැරුව ගියා. අස්සයාගේ පිටෙන් රජිරුව බැස්සේ කොහොමද කියලාවත් රජිරුව දන්නේ නැහැ. රජිරුව එහාට හෙලවෙන්නෙත් නැහැ, මෙහාට හෙලවෙන්නෙත් නැහැ. දර කෑල්ලක් වගේ ගල් වෙලා බුදුන් ලොව පහළ වුණා කියලා කියහම මෙච්චර කාලයක් අර තමන්ගේ විශේෂ අශ්වාරෝහකයෝ යවල හොයන විශේෂ පණිවිඩේ තමයි තුනුරුවන් පහළ වෙලාද කියලා හොයන්න කියන එක. සෑහෙන වෙලාවක් එහෙම ඉඳලා බෙලෙන්දන්ගෙන් අහනවා, බුදුන් පහළ වුණා කියලා කීවද මට කියලා. එහෙමයි මහරජ කියහම ආයෙත් කතා කරගන්න බැරුව යනවා. 3 වතාවක් එහෙම අහනවා පින්තුනි. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා කීවට වෙලෙන්දන්ට කහවණු 100,000ක් දෙනවා. තවත් මොකවත් තියෙනවද කියලා ඇහුවාම ධර්මරතනයත් පහළ වුණා. පෙරසේම රජ්ජුරුව බිරාන්ත වෙනවා. නැවත වතාවක් කහවණු 100,000ක් දෙනවා. තවත් මොකුත් තියෙනවද? ආර්ය මහා සංඝයා උපන්න ලෝකේ කියලා කියහම පෙර වගේමයි 3 පාරකින් පස්සේ තවත් කහවණු 100,000ක් දෙනවා. තෙන් කහවණු 100,000ක් දුන්නද? 3ක් දීලා. තුනුරුවන් පහළ වුණා කීවට. වෙලෙන්දන්ට කියනවා, තුනුරුවන් ලෝකේ පහළ වුණා නම් මට තව රජකමෙන් ඇති වැඩක් නෑ. මම දැම්මම පිටත් වෙනවා භාග්‍යතුන් වහන්සේ ගාවට. පිනතනි ශ්‍රේෂ්ඨ නැද්ද? මොන අත්හැරීමක්ද? මහ රාජ්‍යයක රජෙක් ආය බිරිඳ බලන්ඩ යන්ඩවත් රාජ්‍ය බලන්ඩ යන්ඩවත් රජකම බාර දෙන්නවත් ලෑස්ති නෑ. ඉතාම සුන්දර බිරිඳක්, රත්තරම් පාටයි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට මල් පූජාවක් කළා, කිනිහිරි මල් පූජාවක්.
ඒ කෙනෙහිරි මල් පූජාව කරලා ඇය ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනී, මේ මල් යම්සේ ලස්සනද, මේ මල්වල වර්ණය මට ලැබෙන්න ඕනේ. ස්වාමීනී, ඒ ජීවිතේ මගේ නම අනෝජා වෙන්න ඕනේ. ඔයවාගේ ප්‍රාර්ථනා රැසක් කරනවා. එන මහකප්පින රජිරුවන්ගේ දේවියගේ නම අනෝජා, කිනිහිරි මලේ පාටයි කියල සඳහන් කරනවා. වෙළෙන්දන්ට කියනවා, දේවියගෙන් එහෙනම් කහවණු ලක්ෂ තුන ඉල්ලගන්ඩ, දේවියට කියන්න මං භාගිතුන් වහස මුණ ගැහෙන්ට ගියා කියලා. අය එන්නේ නෑ කියලත් කියන්ට. ඇයට මේ රටේ රජකම භාරගණ්ඩ කියන්ට. වෙළෙන්දු කියනවා, ස්වාමීනී, අපි ගිහිල්ල මහරජ්ජිරුවෝ ඉල්ලගණ්ඩ කියලා කහවණු ලක්ෂතුනක් ඉල්ලහම සාක්ෂියක් නැතුව මැරුම් කණ්ඩ වේද දන්නේ කියලා කිව්වා. රජිරුවන්ගේ අතේ තිබිච්ච මුද්ද ගලවලා දීලා කිව්වා, සාක්ෂියට මේක ඉදිරිපත් කරන්න, සමහර වෙලාවට කහවණු ලක්ෂ තුනට වඩා ලැබෙන්නත් පුළුවන් කියලා. රජිරුව ඇමතිවරුන්ගෙන් අහනවා, අමාත්‍යවරුනි, මම එන්නේ නැහැ රජකම් කරන්න, මොකද ඔයගොල්ලෝ කියන්නේ කියලා. මහරජා, ඔබ වහන්සේ යනවා නම් අපි තව වෙන කවුරු හොයාගෙන යන්නද? ඔබ වහන්සේ යනවා නම් අපිත් එනවා. සසර පිං මහිම අත්හරිනවා කියන එක දැනෙන්නේවත් නැහැ. රජිරුව පිටත් වෙනවා ඇමතිවරු 1000ත් එක්ක. වෙළෙන්ද යනවා මාලිගාවට ගිහිල්ලා අනෝජා දේවියට කියනවා. මුද්ද පෙන්නලා කියනවා කහවණු ලක්ෂ තුනක් ඉල්ල ගන්න කිව්වා කියලා. ඇයි කියනවා, කහවණු ලක්ෂ තුනක් කියන්නේ ලොකු මුදලක්. මොනව කීවටද නුඹලට කහවණු ලක්ෂ තුනක් දෙන්න කිව්වේ? බුදුන් පහළ වුණා, දහම් පහළ වුණා, සංඝම් පහළ වුණා, තුනුරුවන් පහළ වුණා කියලා කියපු නිසා කියලා. දේවිය ගල් ගැහිලා යනවා එක කියහම. භාග්‍යතුන් වහන්සේ පහළ වුණාද ලෝකේ? ඇය පස්සේ ඇයත් අහනවා තුන් වතාවක්. බුදුන් පහළ වුණා කියලා කීවද නුඹලමට? අහලා කියනවා, බුදුන් පහළ වුණා කීවපු වචනෙට මගේ ස්වාමියා උඹලට සැලකුවා මදි. එහෙනම් බුදුන් පහළ වුණා කියහම ඇය කහවණු ලක්ෂ තුනක් දෙනවා. ධර්ම රත්නයේ පහළ වුණා කියහම කහවණු ලක්ෂ තුනක්, සංඝ රත්නයේ පහළ වුණා කියහම කහවණු ලක්ෂ තුනක්, රජ්ජුරුව දුන්න කහවණු ලක්ෂ තුනත් එක වෙළෙන්දන්ට කහවණු ලක්ෂ 12ක් දීලා අර ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට කතා කරලා අහනවා, මගේ ස්වාමියත් නුඹලගේ ස්වාමිවරුත් භාග්‍යතුන් වහන්සේ දකින්න ගිහිල්ලා තව රජකම් කරලා මට ඇති වැඩක් නැහැ, මමත් යණ්ඩයි ලෑස්තිය, මොකද කියන්නේ කියලා. ඒ 1000ක් කාන්තාවම කියනවා, මහදේවිය, ඔබ යනවා නම් අපිත් එනවා කියලා. ඒ 1000ම පිටත් වෙනවා. මහකප්පින රජිරුව යනකොට හම්බ වෙනවා ගඟක්, අරවච්චා කියන ගඟ. යොදුනක් විතර ගැඹුරයි. ඒ තරම්ම පළලයි. ඉන්නතින් මහ විශාල ගංගානේ තියෙන්නේ. අදත් ඉන්දියාවේ ගංගා ඒ තරම් පළලයි. අදත් පළලයි. ඒ වුණාට අද එච්චර වතුර ගලන්නේ නැහැ. නමුත් ගංගා නදිය උඩින් නම් වර්තමානයේ තියෙන පාලමත් කිලෝමීටර 7ක් විතර දිගයි. අනිත් ගංගා ඒ තරම් විශාලව තිබිච්ච සලකුණු තියෙනවා. නමුත් ගඟ ඊට වඩා දැන් කුඩයි. ඉතින් මේ ගඟ යොදුන් ගානක් යොදුන් දෙකක් විතර පළලයි. ඉතින් කෙනෙකුගෙන් ඇහුවහම මොකෙන්ද යන්නේ, කෝ නැව් කොයි ඔරු කියලා අහනවා. ස්වාමීනි, මේ ගඟේ කවුද ඔරු පදින්නේ මෙච්චර දුරක්? එහෙනම් කොහොමද යන්නේ? ඇමතිවරු කියනවා, ස්වාමීනි ඔරු හදමු. රජ්ජුරුව කියනවා, ජාතිය ජරාවට පත් කරනවා. උපන්නා වූ සත්වයා වයසට යනවා, ජරාව මරණයට පත් කරනවා. බුදුන් ලෝකෙ පහළ වෙලාලු ඔරු හද හද ඉන්න අතර කී දෙනෙක් මැරෙයිද කවුද දන්නේ? ජීවිතයේ තරම් අස්තිරයි. මට එච්චර රස්තියාදු වෙන්න කාලයක් නෑ. අමාත්‍යවරුනි, කැමැත්තක් කරන්ඩ මම මේ ගඟ තරණය කරන්නේ අස්සයාගේ පිටෙන් කියලා කිව්වා. හිතන්න පුළුවන්ද කෙනෙකුට ඒක? මේකට තමයි පින්නතර කියන්නේ බැස ගැනීමේ ශ්‍රද්ධාව කියලා. මේ තරම් විශාල ගඟ අස්සේකුගේ පිටේ යන්නේ. රජිරුව කියනවා, මම අස්සයාගේ පිටෙන්ම යනවා, මට පරක්කු වෙන්න බෑ. රජිරුව අදිෂ්ඨානයක් කරනවා, භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. පින්නතර ඒක නම් සත්‍යනේ කොහොමද? රජිරුව දෙවනි අදිෂ්ඨානය කරනවා,
ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මගේ හිතේ තියෙන ශ්‍රද්ධාවත් සත්‍යයි. මේ දෙකම සත්‍යයි නම් මං අස්සයාගේ පිටින් ගඟතරණය කරනවා. සත්‍යක්‍රියාව කරන්න. භාග්‍යතුන් වහන්සේ නම් සත්‍යයි, හිතේ ශ්‍රද්ධාව සත්‍යයි කියල කියහම ඒක කොහොමද දන්නේ ඇනි පින්නතුනි. ඇමතිවරු කියනවා මහරජය, නුබෝහන්සේ යන්නේ අස්සයාගේ පිටෙන් නම් අපිත් එනවා කියලා. නුබෝහන්සේ බැස්සොත් අපිත් බහිනවා කියලා කියන්නේ. පින්නතුනි, පේනතෙක් මානේ ගඟ යොදුන ගැඹුරයි, ඒ කියන්නේ හැතක්ම 10ක් විතර ගැඹුරයි. කට ගාවට පිරෙලා නිල්ම නිල් පාට වතුර. බුද්ධ රතනය සත්‍යයි, මගේ හිතේ ශ්‍රද්ධාවත් සත්‍යයි කියලා බහින්න පුළුවන්ද ගඟට? නිකන් හිතල බලන්න, අහගෙන ඉන්නනම් පුළුවන්. අවස්ථාව එළඹුණොත් අපිට බැස්ස හැකිද කියලා. රජ්ජුරුව එහෙම්ම මාස්සයා ගඟට දක්වනවා, සඳහන් කරනවා ගල් තලාවක ඇවිදිනවා වගේ ඇවිද්දා යන්තන් අස්සයාගේ කුර විතරක් තෙමුණා කියලා. අර දාහම පස්සෙන් එනවා. අරවච්චා තරණය කරලා යනකොට තියෙනවා නීලවාහිනී. එතනදී සජ්ජිරුව අදිෂ්ඨානයක් කරනවා ධර්මරත්නේ ලෝකයේ සත්‍යයි, ඒ ධර්මයේ පිළිබඳව මගේ හිතේ තියෙන ශ්‍රද්ධාව සත්‍යයි කියලා දෙවනි ගඟත් තරණය කරනවා. දෙවනි ගඟ පහු කරලා යනකොට හම්බ වෙනවා චන්ද්‍රභාගා කියන ගංගාව. ආර්ය මහා සංඝරත්නයේ සත්‍යයි, මගේ හිතේ ශ්‍රද්ධාවත් සත්‍යයි. රජිරු ඒ ගඟත් තරණය කරනවා. මෙන්න මේ තරම් ශ්‍රද්ධාවන්තයෙක් තමන් වහන්සේ හොයාගෙන එන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්න එවන් ශ්‍රද්ධාවන්තයෙකුට අනුග්‍රහ පිණිසයි භාග්‍යතුන් වහන්සේ මේ තරම් දුර පහින් වැඩලා තියෙන්නේ. රජ්ජුරු ගංගා තුන තරණය කරනකොට භාග්‍යතුන් වහන්සේ අසල වනල හැබක ගහක් මුල වැඩිනවා. මහරජ්ජුරු අස්සයාගේ පිටෙන් බැහැලා වැඳ වැඳා නැමි 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 ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ වන්දනා කරලා වාඩි වෙනවා. ඒ 18ම ධර්ම දේශනා කරාම සියලු දෙනාම සෝවාන් වෙනවා. ඒ පිටිපස්සෙන්ම දේවියත් එනවා. ඇයත් අර විදිහටමයි සත්‍යක්‍රියා කරන්නේ. ඇයත් අස්සයාගේ ඇය ඉන්නේ කරත්තෙන්. හැම කරත්තයක්ම ගඟට දක්වනවා. හැම කරත්තයක්ම ගල් තලාවක් මත එනවා වගේ ගංගා උඩින් එන්නේ. ඇවිල්ලා වැඳලා අහනවා ස්වාමීනි, මගේ ස්වාමියා ආවද? මේ වෙනකොටත් ඒ දාහම ළඟ ඉන්නවා. හැබැයි දේවියට පේන්නේ නැති වෙන්න අදිෂ්ඨාන කරලා තියෙන්නේ. මොකද මේ 18මත් සෝවාන් වෙන්න පින් තියෙනවා. නමුත් ස්වාමියා දැක්කම හිත වෙනස් වෙන්න පුළුවන්. එඳ ළඟ ඉන්නවා පේන්නේ නැහැ. ඒ අය මුණ ගැහෙන්න පුළුවන් කියලා මේ කාන්තාවන්ට ධර්ම දේශනා කරාම ඒ කාන්තාව දාහම සෝවාන් වෙනවා. ඒ දේශනාව අහගෙන ඉන්න ස්වාමියෝ ටික ඉහළ මාර්ගඵලයකට යනවා. සියලු දෙනාම ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් උපසම්පදා කරනවා. රාජදේවිය ඇතුළු කාන්තාවන් පිරිස මෙහෙණවරට බාර කරනවා. අන්න ඒ තරම් මහ ශ්‍රද්ධාවක් තිබුණ මහ කප්පින රජ්ජුරුව වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ එතරම්ම දුර පෙර ගමන් කළා. ඉතින් ඒකයි මම සඳහන් කළේ ධර්ම ගෞරවය නිසා විශේෂ පුද්ගලය වෙනුවෙන් පෙර ගමන් කළා කියලා. ඊළඟට පින්නතුනි අඟුලිමාලයන් වහන්සේ. අඟුලිමාලයන් වහන්සේ හොයාගෙන අපේ භාග්‍යතුන් වහන්සේ යොදුන් 30ක් පෙර ගමන් කළා. අඟුලිමාල කියන්නේ මහ දරුණු මිනිමරුවෙක්. මිනිස්සු කවුරුවත් කැලෑවට යන්නේ නැහැ. ඒ කැලෑව හරහා වැටිලා තිබිච්ච මාර්ගයේ දැන් වල් බිහි වෙලා. ඒ මිනිස්සු යන්නේ, මිනිස්සු තනියම යන්න බැරුව 10 දෙනා 10 දෙනා ගියා. එන්නේ නැහැ කවුරුවත්. 20 දෙනා 30 දෙනා එකතු වෙලා කණ්ඩායම් හැටියට ගියා, කවුරුත් ආවේ නැහැ. දිසාපාමුක ආචාර්යවරයා කීයටවත් මෙහෙම තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇඟිලි මාලයකින් නැත්තම් මිනිස්සු 1000ක් මරලා මට ගුරු පූජාවක් දියන් කියලා කිව්වේ මිනිස්සු මරන්න උවමනාවට නෙමෙයි ආචාර්යවරයා. තරහ තිබුණේ අහිංසකත් එක්කනේ. එහෙනම් මිනිස්සු මරන්න කඩුව අමෝරගෙන යනකොට මිනිස්සුන්ගෙන් ගුටි කාලා අහිංසකව මැරෙනවා. ඒකයි ආචාර්යවරයාගේ උවමනාව, අහිංසක මරණ එක.
නමුත් කවදාවත් ආචාර්යවරයා මේ තත්ත්වයේ හිතුවේ නැහැ. නමුත් වචනේ කියලා ඉවරයි. දැන් නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා දැන් පාරක් කැලේ වෙහිලා සුදුසු කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ තීරණය කළා මොහුට පිහිට වෙන්න ඕන කියලා. එදා මහා කරුණා සමාපත්තියෙන් දැක්කා. පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා හවස් කාලේ තමන් බුදුරජාණන් වහන්සේ බව කිසිම කෙනෙකුට හඳුනා ගන්න බැරි වෙන විදිහට අදිෂ්ඨානයක් කරලා නිරන්තරයෙන් බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මි ධාරා භාග්‍යතුන් වහන්සේගේ සුගත චීවරයේ ඇතුළේ හංගගෙන භාග්‍යතුන් වහන්සේ මාර්ගයට බැස්සා. කුඹුරු කොටන මිනිස්සු, ගවයෝ බලාගන්න මිනිස්සු පාරට දුවගෙන ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේට වැඳලා කියනවා, අනේ ස්වාමීනි, ඔය පාරෙන් යන්න එපා, අඟුලි මාල ඉන්නේ ඔය කෙළේ තමයි. ඔබ වහන්සේ දන්නේ නැද්ද ඒ බව? ඒ කාටවත් අඳුරන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ කියලා. කොච්චර වැඳ වැඳ බැගෑපත් වුණත් මේ මහා ශ්‍රමණයා ඇහෙන්නේ නැහැ වගේ යනවා. මේ භික්ෂුව ඇහෙන්නේ නැහැ වගේ යනවා. මිනිසු කතා කරනවා, අනේ ලස්සන මහණ. ඒ ලස්සන භික්ෂුව අය කවදාවත් අපිට දකින්න එන්නේ නැති වෙයි. උන්වහන්සේ කන් ඇහෙන්නේ නැද්ද දන්නේ? මෙච්චර කියනකොටත් උන්වහන්සේ වඩිනවා. ඉතින් මිනිසුන් නිශ්ශබ්ද වෙනවා. අඟුලිමාල ඈතින් දකිනවා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හැබැයි භික්ෂුවක් එනවා කියලා දකින්නේ හරියට නිකන් තමන් ගණන් ගන්නේ නැතුව එනවා වගේ. අඟුලිමාල කල්පනා කරනවා, මේ පාරේ මිනිස්සු එන්නේ නැත්තේ අඟුලිමාලයා කැලේ ඉන්න හින්දා. දහ දෙනා, 20 දෙනා, 40 දෙනා මේ පාරේ ආවා, කවුරුවත් අපහු ගියේ නෑ. මේ ශ්‍රමණයා දන්නේ නැද්ද ඒ බව? එහෙනම් මට එරෙහි වෙලා එනවා වගේ, මට විරුද්ධ වෙනවා වගේ, මාත් එක්ක හැප්පෙන්න එනවා වගේ කියලා තමන්ගේ මානය වැඩි වුණා. නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට වඩිනකොට කඩුවත් අමෝරගෙන ඉස්සරහට පැනලා, මේ වෙනකොටත් ඉරුදියක් දක්වලා තියෙනවා. පින්නතිනි, වතුරට වතුර බින්දුවක් වැටුනහම අපි දකින්නවනේ වටේටම රැලි නැගෙනවා. අන්න ඒ වගේ දැන් මේ මහ පොළව භාග්‍යතුන් වහන්සේ ඉන්න දිහාට ඉස්සරහට ඉස්සරහට රැලි නැගෙනවා. අඟුලිමාල ඉන්න තැන ඉඳලා පිටිපස්සට පිටිපස්සට රැලි නැගෙනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් අඟුලිමාල කොච්චර දීවත් එතනමයි. ඒ පිටිපස්සල්නේ රැලි නැගින්නේ. අපි අර ව්‍යායාම කරන උපකරණයක් තියෙන දුවන එක. ඒක කැරකෙන නිසා අපි කොච්චර දීවත් එතනම තමයි. ඒ වගේ මේ පොළොව පස්සට පස්සට යන අඟුලිමාල දීවට දීවට වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ඉදිරියට යනවා. අඟුලිමාල කියලා කියන්නේ අජානීය පුරුෂයෙක්. එනිසා ඔහු කොච්චර වේගෙන් දුවනවද කියලා කිව්වොත් අපි අතරින් පැනල දීවොත් අපි කාට හරි පෑගුණ බව අපි දන්නවා. පෑගුණේ කාටද කියලා කවුරුත් දැකලා නැහැ. අජානීය පුරුෂයෝ දුවනකොට එහෙමයි. සඳහන් කරනවා ගස් මුදුනක ඉඳලා සැතපුම් ගණනාවක් ඈත වතුරකඩක තනබිමක කෑම කන මුව දිහා බලලා ගහ මුදුනින් කෑ ගහනවා. ඒ කෑ ගහන හඬ කොච්චර බලවත්ද කියනවා නම් හැතැක්ම ගානක් ඈත ඉන්න සත්තු බය වෙලා කැලේට දුවනවා. ආන්ගේ දුවන සත්තු දිහා බලලා ගැබ්බර සතා අතහැරලා, වයසක සතා අතහැරලා, ලාබාල සතුන් අතහැරලා තරුණ ගෝණෙක් තරුණ මුවෙක් එහෙන් ඉලක්ක කරනවා. දැන් මේගොල්ලෝ වතුර ගාව ඉඳලා කැලේට දුවනවා. ඒ දුවන සත්තුන්ගෙන් තරුණෙක් හොයාගෙන ගහෙන් බිමට පැනලා ඔහු කැලේට රිංගන්න කලින් දෙපයින් ඔසවලා පොළොවේ ගහන්න තරම් වේගෙන් ඔවුන් ළඟට දුවන්න පුළුවන් කියලා කියනවා. තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයයි අඟුලිමාලයන් වහන්සේට තියෙන්නේ. අජානීය පුරුෂයෙක්. අපි සාමාන්‍යයෙන් අජානීය කියලා සමහරලාට අහලා තිබුණේ අස්සයෝ ගැන විතරයි වෙන්නේ ඇති. ඒතර ගීතයක් කියපු නිසා හද කොහෙද? අජානීයෝ කී දෙනෙක් ලෝකේ ඉන්නවද? අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා අජානීයෝ 5 දෙනෙක් කියන්නේ. අජානීය අශ්ව, අජානීය හත්ති, ඒ කියන්නේ අජානීය ඇත්තු, අජානීය සිංහ, අජානීය වෘෂභ, අජානීය පුරුෂය.
අජානීය පුරුෂයෝ තමයි මංහිතන්නේ අපේ ශාසනය අසූ මහශ්‍රාවකයන් වහසල සියලු දෙනා මජානීය පුරුෂයි. භාගිතුන් වහසේ කොහොමත් අජානීයයි. ඉති ඒ තරම් වේගෙන් දුවන අංගුලි මාලට බැරිවෙනවා භාගිතුන් වහස පිටිපසෙන් එලවන්ට. හැතිවටෙනවා. දනහිස් දෙකෙන් ගැලවෙයිද කියල හිතෙන. මොකද මෙහෙම හැතිවැටෙන්ට දුවන්ඩ වුවමනාව කොහුට තිබුණෙ නෑ. ඒ තරම් වේගවත්. බැරිම තැන නතර වෙනවා. නතර වෙලා භාග්‍යතුන් වහන්සිට කියනවා තිට්ට ශ්‍රමණ තිට්ට ශ්‍රමණ. නවතින්ඩ ශ්‍රමණයේ නවතින්ඩ කියල කියනවා. අපේ භාග්‍යතුන් වහසේ වඩින ගමන් කියනවා අංගුලිමාල මම නතර වෙලා ඉන්නේ. ඔබ නවතින්ඩ. සඳහන් කරන අංගුලිමාල වෙවුලන්න ගත්ත කියලා. ඇයි වෙවුලන්නේ? මම නතර වෙලා ඉන්නේ ඔබ නවතින්ඩ. ඒ කතාවට නෙමේ පින්නතන වෙවුලන්නේ. අංගුලිමාල හොඳාකාරවම දන්නවා ශ්‍රමණයෝ කවදාවත්ම බොරු කියන්නේ කියලා. තමන්ගේ ජීවිතයේ නැති කළත් ශ්‍රමණයෝ බොරු කියන්නේ නෑ. ශ්‍රමණයෝ බොරු කියන්නේ නැත්තං මේ ශ්‍රමණයා වඩින ගමන් නතර වෙලා ඉන්නවා කියලා මට කියනවා. නැවතිලා ඉන්න මට නවතින්ඩලු. වඩින ගමන් ඔහු නැවතිලාලු. කවදාවත් බොරු නොකියන ශ්‍රමණයා මේ කියන කතාව මොකක්ද කියලා දරාගණ්ඩ බොරු වෙවුලන්නේ. ටිතෝ අහං අංගුලි මාල සබ්බදා සබ්බේසු භූතේසු නිදහය දන්නන්. තුවංච පානේසු අසඥතෝසී තස්මාටිතෝ හංතු මට්ටිතෝසී. භාගිතුන් වහසේ සඳහන් කරනවා ටිතෝ වහන් අංගුලිමාල සබ්බදා අංගුලිමාල මම හැමදාම නැවතිලා තමයි ඉන්නේ. තුවංච පානේසු අසඥතෝසී නුබෙන් වගේ මගෙන් කිසිම ප්‍රාණියකුට කවදාවත් කරදරයක් නෑ අංගුලිමාල. එනිසා නුඹ නවතින්ට. මම නතර වෙලා ඉන්නේ. අංගුලිමාල කල්පනා කරනවා මේක මහා සිංහනාදයක්. මේක හැබැවින්ම කේසර සිංහයෙකුගේ සිංහනාදයක්. කාගෙද මේ සිංහනාදී? ඔහු කල්පනා කරනවා නතර වෙලා. කල්පනා කර කර ඉන්නකොට මතක් වෙනවා මේ ලෝක ධාතුවේ පහළ වුණා මහා පුණ්‍යවන්ත ශ්‍රේෂ්ඨ උත්තම කාන්තාවක්. ඒ කාන්තාව වෙන කවුරුවත් නෙමෙයි මහමායා දේවින් වහන්සේ. ඇය මේ ලෝකයට දායාද කළා උත්තුංග වූ පුත්‍රරතනයක්. ඇගේ පුත්‍රරතනය සක්විති රජකම අතහැරලා ගිහි ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කරලා ලෞතුරා බුද්ධ රාජ්‍ය පසක් කරගත්තා. එහෙමනම් මේ මං සොයාගෙන වැඩම කරලා ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි මහා මායාය පුත්තස්ස සිද්දස්ස සමන සිද්දත්තස්ස සමන රඤ්ඤෝ ඒතං ගජ්ජිතං. මේ ගර්ජනාව වෙනත් කේසර සිංහේකු ගෙනන්නේ මේ මහා මායා දේවින් වහන්සේගේ පුත්‍ර රතනිය වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණ මහරජුරුවන්ගේ ගර්ජනාවයි මේ ඇහෙන්නේ. ආන් එහෙම කල්පනා කරනකොට දරාගන්න බැරුව යනවා මං හොයාගෙන ආවා කියලා. කඩු ඊතල දුනු ආදී අය කවදාවත් කිසිම කෙනෙකුට හොයාගන්න බැරිවෙන්න විසි කරනවා. විසි කරලා භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටිලා පැවිද්ද ඉල්ලනවා. පැවිද්ද ඉල්ලහම භාග්‍යතුන් වහන්සේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් වනාන්තරය තුළදීම පැවිදි උපසම්පදා කරනවා. මෙ මහා භයානක මිනීමරුවා. හරි දීර්ඝ විස්තරයක් අට්ට කතාව තියෙනවා. ඒ භයානකත්වය කොහොමද කාය ශක්තිය කොහොමද. දැම් භාග්‍යතුන් වහසගේ පිටි පස්සෙන් පාත්‍රා සිවුරු අරගෙන අතවැසිය වගේ පිටි පස්සෙන් ගමන් කරනවා. ගම්ද නොගම් කරන ලදී. නියම්ගම් නොනියම්ගම් කරන ලදී. පාන්දරට ගිහිල්ලා මුළු ගමේම මිනිස්සු මරනවා. නියංගංවල මිනිස්සු මරනවා ඇඟිලි කපාන්ට. ඒ මිනිස්සු ගන් නියංගම් දාලා ගිහිල්ල රජමාලිගාව වටකරල රජ්ජිරුවන්ට කියනවා අංගුලි මාලනන් දරුණු හොරාගෙන් ජීවිත බේරලා දෙන්න කියලා. කොසල් රජ්ජුරුව කියන ජම්බුද්දීපයේ මහා සටන්කාමීන් තුන් දෙනාගෙන් එක්කෙනෙක්. බුළු දඹදිවටම හිටියේ මහා සටන්කාමීන් තුන් දෙනයි. ඒ කොසල් රජ්ජුරුවයි බන්දුල මල්ලයි මහාලිල් ලිච්චවී.
මේ මහා සටන්කාමියා වුණත් අංගුලි මාලල්ලන්න යන්න බයයි. තේරුම් ගණ්ඩුක එතකොට කොහොම බලපරාක්‍රමයක් තියෙන් ඇද්ද කියල. නම අහිංසක. ගුරුවරයා කියපු හම මිනිස්සු දාහක් මරල ගුරු පූජාවක් ඕන කියලා ගුරුවරයට කිවස්වාමීනී මැස්සෙක් මදුරුවෙක්වත් මරාගණ්ඩ බැරි අහිංසක නම් කොලයක ඉපදිච්ච මම කොහොමද මිනිහික් මරන්න කියලා. නමුත් ගුරුවරයා කීවනි මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි නම් නුඹට ශිල්ප පිහිටන්නේ කියලා. මේ කීකරු ශිෂ්‍යයාගේ හැටි. ගුරුවරයා කියනවා නම් මිනි මරාපං කියලා ඒකත් කරනවා. ඒ කීකරු කරනවා. ඉතින් මහරජුරුවන්ටත් කරන්න දෙයක් නැහැ. නමුත් මිනිස්සුන්ට කියන්නත් බෑ අඟුලි මාල අල්ලන්න බෑ කියලා. තමන්ගේ අභිමානයට කැලලක් වෙනවා. උපායක් යොදලා සාමාන්‍ය මිනිසු ගත්තේ නෑ. අති දක්ෂ අශ්වාරෝහකයෝ 500 දෙනෙක් යොදාගත්තා. අඟුලිමාලා අපිට එලෙව්වොත් අස්සයන්ගේ පිටේ පැනලා දුවන්න ලේසි. අඟුලිමාලා අපිට බයිදීවොත් අස්සයන්ගේ පිටෙන් එලවගෙන ගිහිල්ලා අල්ලන්න ලේසි. මගට ගිහිල්ලා කල්පනා කරන රජුරු බයයි තමයි යන්නේ. මගට ගිහිල්ලා කල්පනා කරනවා කැලේට යන්න කලින් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මගෙන් අහයි මහරජා අවේලාවි කොහෙද යන්නේ කියලා. එතකොට මං කියහම අඟුලිමාල අල්ලන්න යනවා කියලා අඟුලිමාලගෙන් මං මැරුම් කනවා නම් භාග්‍යතුන් වහන්සේ මට කියයි මහරජෝයි ගමන යන්න එපා කියලා. එහෙම නැත්නම් අඟුලිමාල මට අහුවෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අනුමත කරයි ගමන හොඳයි කියලා. රජුරු මේ ඔක්කොම සැලසුම් කරන්නේ බයිටමයි. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කාරණාව ඇහුවහම නම් මහා ආඩම්බරෙන් කියන්නේ ස්වාමීනි මගේ රටවැසියන්ට කරදර කරන අඟුලිමාල නම් මහා හොරෙක් ඉන්නවා මං ඔහු අරන් එන්නයි යන්නේ කියලා. රජ්ජුරුවන්ගේ ආරක්ෂක පිරිස සියලු දෙනාම අවි අමෝරාගෙන රජ්ජුරුව වට කරගෙන මේ වෙලාවෙ ඉන්නේ. රජ්ජුරුව භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ ඒ අඟුලිමාල මහන වෙලා දැක්කොත් මොකද කරන්න කියලා. රජ්ජුරුව කියනවා ස්වාමීනි වඳිනවා මම කියලා. වඳිනවමද මහරජ කියලා ඇහුවා. විශ්වාස නැහෙනේ කේන්තියටත් එක මොනව කරයිද කියලා. එහෙනම් දෙවනි වතාවත් අහනවා වඳිනවමද? වඳිනවා ස්වාමීනි වඳිනවා කියලා කිව්වා. මේ වෙනකොට ළඟ ඉන්නවා. පේන්නේ නැහැ ඉරුදියක් දක්වලා භාග්‍යතුන් වහන්සේ අතුරුදහන් කරවලා ඉන්නේ. වඳිනවා කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඉරුදිය අතහැරියා. අඟුලිමාල භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බිම වාඩි වෙලා ඉන්නවා. රජ්ජුරුවන්ගේ ආරක්ෂකයන්ට මොනවා වෙන්නේ ඇද්ද? අස්සයෝ ටිකත් පන්සලේමයි. අතේ තිබ්බ ආයුධ ටික හිටගෙන හිටපු තැනමයි. පස්ස නොබල දුවල මාලිගාවටම ගිහිල්ලා තමන්ගේ අට්ටාල උඩත් නැගලා තමයි බලන්නේ රජ්ජුරුව කොයි කියලා. කොයිතරම් බය වුණාද කියලා හිතන්න. පොඩි දරුවෙකුට සීතල හැදුනහම වෙවුලනවා වගේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉදිනුත් කොසල් රජ්ජුරුව වෙවුලනවා කියලා කියනවා. කොහොම බල පරාක්‍රමයක් අඟුලිමාලයන් වහන්සේට තියෙන්නේද? නමුත් භාග්‍යතුන් වහන්සේ ඉන්න හින්දා බය නැහැ, කවුරුවත් ක්‍රියාත්මක වෙන්නේ නැති බව දන්න හින්දා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද කියලා. එතකොට කියනවා මහරජය මට තමයි අඟුලිමාල කීවි. එතකොට රජුන්ට දුක හිතෙනවා. මේ ලස්සන ශ්‍රමණයාගේ නම අඟුලිමාල. අඟුලිමාල කියන්නේ මහ මිනී මරුවෙකුගේ නමක්. එහෙනම් උන්වහන්සේ මේක ගැලපෙන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකක්ද කියලා අහනවා. කොසල් රජුන්ගේ පූජිත බ්‍රාහ්මණයාගේ පුතා. මහරජ මගේ තාත්තගේ නම භග්ග. අම්මගේ නම මොකක්ද කියලා අහපුවාම අම්මගේ නම මන්තානි. කොසල් රජුගේ නමක් තියෙනවා මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්සේ කියලා තමයි කතා කරන්නේ. කතා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට යමක් අවශ්‍ය නම් සිව්පසයෙන් යම් උපකාරයක් අවශ්‍ය නම් මට කියන්න. කොසල් රජු කියනවා ජීවිත කාලෙම ඔබ වහන්සේට සලකන්න මම බැඳිලා ඉන්නවා. උන්වහන්සේ සඳහන් කරනවා මහරජය පාත්‍රා සිවුරු සම්පූර්ණයි.
මට වෙන මුකුත් එපා කියලා. මේ වෙනකොටත් දුතාංග 13ම දරනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒවාගේ තේජවන්ත පුරුෂයෝ දමනය කරන්න කාටවත් බැරි වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේට කිසිම ආයුධයක් අරන් ගියේ නැහැ. දඬුවමක් නැහැ. අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් කරුණාවෙන්ම තමයි ඒ වාගේ චණ්ඩ පරුෂ පුද්ගලයෝ දමනය කරන්ට යෙදුනේ. ආංගික නිසාම අපි භාග්‍යතුන් වහන්සේ කියනවා පුරිෂ ධම්මසාරති. මිනිස්සු විතරක් නෙමෙයි ඕනම කෙනෙක් දමනය කරන්න පුදුමාකාර හැකියාවක් තිබුණා. නමුත් මේ වාගේ මහ මිනිමරුවෙක් හොයාගෙන භාග්‍යතුන් වහන්සේ වගේ රත්ස ශ්‍රේෂ්ඨ උත්තම රතනයක් යදුන් 30ක් පයින් වැඩම කරන්න ඒ පුද්ගලයා සතුව සාංසාරිකව රැස් වුණ මොනතරම් පුණ්‍ය මහිමයක් තියෙන්නේ ඇද්ද? එවන් අයට භාග්‍යතුන් වහන්සේ පෙරගමන් කළා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, ඒ පින්නතනි ධර්මගරුත්වය නිසා. භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම ධර්මයට ගරුයි නම් මේ ධර්ම රතනයට අපි කොයි තරම් ගරු කළ යුතුද? ඒ ධර්ම රතනය සම්බන්ධයෙන් අපේ හිතේ ගෞරවය තියෙනවා නම් ඒකාන්තයෙන් පින්නතුනි බුද්ධ වචනේ කවදාවත් අමතක කරන්නේ නැහැ. නමුත් අපි ළඟ එච්චර ධර්ම ගරුත්වයක් නැති හින්දා අපි ධර්මයේ කාරණාවලට එළඹිලා පිළිපදින්නේ නැහැ තවම. ඒ පිළි නොපදිනා තාක්කල් මේ සසර අපට දිගයි. පිළිපදින තාක් මේ සංසාරේ බොහොම ඉක්මනට කෙටි. එහෙනම් භාග්‍යතුන් වහන්සේටත් ධර්ම රතනයටත් සංඝ රතනයටත් කීකරු වෙච්ච ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් හැටියට සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තම රතනයක්ද කියන කාරණාව මෙවන් ධර්ම කාරණාවන්ගෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න බොහොම පහසුයි. ඒ තුලින් ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගෙන දිවිහිමියෙන් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගෙන මේ ජීවිතය ආලෝකමත් කරගන්න අපේ පින්නතුන්ට නිරන්තරයෙන් සෙත් පහළ වේවා කියලා ආශිර්වාද කරනවා.